කන්න රායද ඕක ලේසි වැඩක් නෙමෙයි අපිට අයියෝ ප්ලේන් එක රට යවන්න සල්ලි නැහනේ අපිට අනිවාර්යෙන්ම යව යවන්න වෙන්නේ බෝට්ටුවක ඔයා දන්නවද මේ බෝට්ටුවෙන් රට යනකොට මිනිස්සුන්ව ගිනිහිල්ල මුලින්ම දාන්නේ අතරමඟ තැනකට ඊට පස්සේ බෝඩරේ පව කරන්න ඕන කන්ටේනර් පෙට්ටිය ඇතුලේ. එහෙම යනකොට මිනිස්සු මැරෙනවා. මං හිතන්නේ අයියෝ ඔකට කැමති වෙයි කියලා. එයා නොදන් එකක් ඇහුව. කොහේ තින් උල්තර මිනිස්සු යන්නේ? අනික ඉතින් මගේ උමනාවට නෙමෙයි ආව යවන්න හදන්නේ. එයාගේ අම්මා තමයි එයා රට පටවන්න හදන්නේ. ඔයා අම්මට කියන්න අපි අයියව යවන්නේ ප්ලේන් එක නෙමෙයි. ටැංකි බෝට්ටුවක කියලා. Agent, the connection right to your home. මහේෂ් පියල් ගියාලු ආ නිලන්ත කිව්වා රවරයක් නේද කරගු දෙන්න කමන්නේ අයි ඔහොම තමයි බා මාත් මේක ඇතුලේ මෙච්චර කාලයක් ඉන්න පළවෙනි වතාව මකද වට අර ලන්සිය කියලා එක එන ලේසි නැතුවද නේද ඔව් මම අකමැති කීපින්ද තමයි ගැහුවේ
ඔයා ගණන් ගන්න එපා. මේවා උන්ගේ රාජධානි කරගෙන ඉන්නේ. තනියෙන් ආව නම් ගමන්නේ කට්ටියක් එක්ක නෑවි. තනියෙන් ආව නම් මං දන්නා මොකද කරන්න ඕන කියලා. ඒවා පස්සේ බලාගමු. මම මහත්තුරුන්ට කිව්වා උඹ පුළුවන් නම් අපේ වාට්ටුවට දාන්න කියලා. ලොකු දෙයක්. මොනවද පණලා තියෙන්නේ? බැෂීර්. අපේ ගාමන්ට ගමන්නේ බැෂීර්. බැක් 15ක් 20ක් විතර. එයා බර ගානක් වටිනවා. ඒ ඔච්චර ගන්නද? රට යව නෙවුවනේ. ඔබ කරේ නෑනේ? නෑ. කවුද උඹ මේකට පටලවන්න දැත්තේ? මට හරියටම කියන්න බෑ. එනකොට මට මැනේජර් මහත්තයව සැකයි. මැනේජර්ගේ නම්බර් එක තියෙනවද? මතකයි. මොකද මිනිහගේ නම? මොහන්. මොහන්. පොඩ කොහොමද බං? මත මත මම පොඩ්ඩක් පුළුවන් එකෙන් තියලා ඉතින් බලන්න ආවා. කතා කරනවා. මිනිසුන්ට කැත වැඩ කරන්න එපා බල්ලෝ. මොකක්? ඇයි ඇහුන්නේ නැද්ද කියපු එක? මේ තමසේ කවුද? කොහෙන්ද කතා කරන්නේ? කවුද කියලා තොට වැඩක් නැහැ. හැබැයි මේ කෝල් එක එන්නේ අපායෙන් කියලා හිතාගත්තට කමක් නැහැ. තමසේ මේ අසේල කියලා අහිංසක කොල්ලෙක් හොරගමකට වටලා ඇතුළට එවලා තියෙනවා. ඇයි එහෙම බලු වැඩ කරන්න කියලා අහන්න ගත්තේ? තමසේ මේ මොකක් ගැනද කතා කරන්නේ? ඔබ තොත්ත බබා. තොට මෙච්චරයි කියන්නේ තෝ පොලිසියට ගිහින් මේ කොල්ල සම්බන්ධ නැහැ කියලා කිව්වේ නැත්තම් මම මේ කේස් එක ගැන බලා ගන්නම්. බල්ලා. නෝ උඹලකට පවුඩර් මික්ස් රස රාශිය. මේ අලුත් අවුරුද්දට රස කෑම රාශියක්. පොඩි ගහ යට. Life Boy Shampoo ලොකු බෝතලෙන් වැඩි ඉතිරියක්. කිරි ඉතිරෙන්නයි ඉතුරු ඉතිරෙන්නයි මෙදා කවුරුතු නැකතට පෑන්නේෂයි ඉතුරු. චතුරංග මේ සම්ජේගාරේ යාළුවා මට කතා කරලා තර්ජනය කරනවා. ඌට කියනවා මට වගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. හරි. මමත් මේ හොඳ එකෙක් නෙවෙයි ඈ. ඌ වැඩි දඟලගෙන ආවොත් දානවා තව අවුරුද්දක් ඉවේ ඈ. තේ මොනවාසේ කියන්නේ? අසේල ඉන්නේ හිරේ. තවත් මොනා ඉතුරට දාන්නද? ඒක තමයි ඔයි මං කියන්නේ. හිරේ ඉන්න එක ඉන්න ඕනේ හිරේ ඉන්න විදිහට. ඌ මට කතා කරලා තර්ජනය කරනවා. අසේල හිරේ නම් මොකෙන් කතා කරන්නද සර්? ෆෝන් එකේ. ෆෝන් එකේ? හිරේ ගෙදර කමියුනිකේෂන් නැහැනේ. තමසේ වෙන මේ නම්බරේට කෝල් එකක් ගන්න. මේ නම්බරේ. ෆෝන් එක ලොකර් එකේ. මේකට කතා කරමු. වැඩ කරන්නේ කොබල් හරි මේ එකමන්න මට ආයේ මේ කෝල් එන්න බෑ. සර් මම මොනා කරන්නද? මොනවා හරි කරනවා. අනිත් එක බෙත් ඌ කොහොමද දැනගත්තේ මම මේකට සම්බන්ධයි කියලා? මං කොහොමද දන්නේ? අනික සර් කොහොමද කියන අසල එක හරියටම දැනගත්තා කියලා? අනිත් එක සර් මට විශ්වාස නැහැ අසේල සේට කතා කරලා තර්ජනය කරා කියන එක. අසේල නෙවෙයි ඔයි වෙන එකෙක්. ඌ මට කතා කරලා කියන්නේ මේ අසේලව මේකෙන් බේරන්න කියලා. වෙන එකෙක්? මට පැහැදිලි නෑ සර්. කවුද? මං කොහොමද ඔය එක දන්නේ? ඉතින් සර් කතා කරලා අහන්න එපා කවුද කතා කරන්නේ කියලා. මේ
ඌ මොකා වුණත් කමක් නැහැ. ඌට කියහම මටයි කතා කරන්න එපා කියලා. එහෙනම් මං කාටද කියන්න ඕනේ? කතා කරපු එකට. මට උඹවත් සැකයි යා. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න ඇන්ලීන් දැන් රුපියල් 730 සිට. කෙල්ල ගැන වෙන්නේ නැති කල්පනා කරන්න. එහෙම කෙනෙක් නෑ. මේ තියෙන වර්ෂමගියට කෙල්ලෙකුත් හිටියන මරුෘති. ප්‍රශ්න කාටද වන්නේ නැත්තේ? එතකොට අර පියල්ගේ අක්කා උඹ ගැන හොයලා බලන්න. එනම් ෆැක්ටරි හම්බෙච්ච යාළුවේ. යාළුවෙක් විතරයි. ඇත? අයිය බඳලද? ලව් එකට කෙල්ලගේ පැත්තෙන් බරපරේ දැම්මා. හිත හිතා හිටියේ නෑ උසගෙන ආවා. ඒ දවස්වල මං විතරයි මං ගෙදර හිටියේ. තාත්තත් නැති වෙලා. වැඩේ කියන්නේ මාසයක් ගිය නැහැ කෙල්ල බඩේ. දරුවෙකුත් ඉන්නවා. ඒකෙන් බං ප්‍රශ්නේ. දන්නවනේ දරුවෙක් එක්ක ගෑණිය තනි වෙනවා කියලා කියන්නේ ලේසි නෑ. මොනවා වුණත් ඒකේ මට බොක්කින් ලව්. තාමත් පණ ඇරලා ඉන්නවා ඒ මදිද? සතියකට දෙතුන් වතාවක් විසිට් වෙනවා. මයි පාගේ වට අහන්නේ. දන්නවනේ මේ වගේ ආවා. ගෑණියේ කෙල්ලයි මතක් කිදි තමයි ඉන්න බැරි. ගෙදර යන්න හිතෙනවා. උඹට කෙල්ලෙන්නේ නැද්ද? ගමේ වතිටි නෑ. හිටියා. ඒ පැත්තෙන් කැමති උනේම නෑ. එක අතට ඉතින් එකත් හරි. ඒ කාලේ හැරෙම රස්සා තිබුණෙත් නෑනේ. පස්සේ යා ගෙදරින් කතා කරපිට කැමති වුණා. ඕවා ගණන් ගන්න බවා. මේ බෝවර කේස් එකට පටලවලා තියෙන බගේ ෆැක්ටරි මැනේජර් කාර්යම තමයි. නැත්තම් ඌ මොකටද මගේ කෝල් එකට ඔච්චර කලබල වෙන්නේ? නැති වෙලා තියෙන අයින් කරන්න තිබුණු බඩු වගයක් නා. ඌගේ රස්සා බේරුනේ තේ ටික හින්දා නා. ඕකම තමයි ඔක් කරේ. ෂුවර්. මහේෂ් උඹ නෙවිලා යන්නකෝ. විටමින් ඊ සමගින් ලක්ස් මිනි බියුටි බා රුපියල් 130ක විශේෂ මිලකට. ඉදිරියට අපේ නිලන්තිය බලන්න කොල්ලෙක් එනවනේ. පිළිවෙලකට තියෙන්නේද? හැබැයිට ගම්බින් බල්ල යන්න වෙන්නේ නැති. නෑ කොල්ලා විතරලු එන්නේ. එහෙමද? මං හිතුවා මගුල් තුලා තීන්දුවත් වෙලා ඇති කියලා. කොල්ලෝ නම් දෙතුන් දෙනෙක්ම ආවා නේද ශ්‍රියාණියක්ගේ. උන් මොකද කිව්වේ? අපේ කීජ වැරද්ද. මගේ අනුදැනුම ඇතුව සිද්ධ වුණා නම් මෙලාට දරුමල්ලොත් ඉන්නවා. මේ පාර නම් යාට ඉතින් මගෙත් එක්ක ඔය සෙල්ලම් කරන්න බෑ අනේ. වයසත් යනවනේ. මටත් කියලා බං සනසිල්ලක් තියෙන්න පැ නැද්ද මං කියන්නේ? ඈ මේ පාර කොල්ලගේ වගතුක දැනගත්ත ගමන් බං මං උදේ පාන්දරින් යනවා ওই ගෙදරට. ගිහිල්ලා කොල්ලගේ අම්මා තාත්තා හම්බ වෙනවා. හම්බ වෙලා මේ සීරම විස්තරේ කියනවා. එතකොට එක්ක කැමති වෙයි එක්ක අකමැති වෙයි දෙකේ එකක් නේ බං. අපිට අපුලෝ වෙන අතක් බලා ගන්න නැද්ද මං කියන්නේ? ඈ මේ
අපේ කීටම මේව කරනවා කියලා කිව්වේ නෑ හොඳේ. උඹ එහෙම ගින් කියන්න එපා. පිස්සු ඩක්කේ. ගෙනෙන් කොහිටි? අනේ පොඩ්ඩක් හිටාන් අකේ. පොල් එක ගෙනෙන් බං. අන රුපියල් 100 උනා නැක් කඩේ පොල් ගෙඩියා. ඕ අති මිරිකල පිරිමහන්න බෑ. හා ශ්‍රියණියක් කි. පරිස්සම් කරලා ගෙනේ. හරි හරි. යනව ඈ. නගම පොයිට වාරේ. ආ පොයිට වාරේ. පොන්නු පාක වරු වෙලා. ඒක නිලන්ති කි. කිරිතේ සීනි එකට එන රත්ති 3 in 1 කිරිතේ අලුත්ම නුවණක්කාරකම. මේ ගාමණ්ඩේක පැත්තේ නඩු අදින් නැහැලු. ඉක්මනට අපගන්න පුළුවන් වෙන්නේ. රුවන් මාතේ ඔක්කොම බලාගනි. මට ඌව සතු පහකට ෂුවර් නෑ හලෝ. තමුසු මේ අදාගෙන හිටියට. එහෙනම් ගිහින් එන කාටද කියනවා? ඌට කිසි උනන්දුවක් නැහැ නේ මල්ලී. ඔයි. ලෙඩ්ඩු කලබල වුණාට දොස්තරලා කලබල වෙන්නේ නැහැ. මේකත් ඒ වගේ සීන් නෑ. අපිට ඕනේ කියලා අපිට අදිස්සී කියලා මේවා වෙන්නේ නැහැ. ඒවා වෙන්න ඕන සිස්ටම් එකක් තියෙනවා. නැහැදී මං කිව්වේ ගාමන්ට් එක පැත්තෙම නඩු අදින් නැති. මේ නඩු දානවා වගේ නෙමෙයි. අයින් කරන්න හරි අමාරුයි. අර අසෙල්ලද මොකද්ද කියන කාට කියනවා පොඩ්ඩක් ඉවසල ඉන්න කියලා. මොකද්ද නඩුව? ඔයා තමයි ලොකුම නඩුව. මහේෂ්ගේ නඩුවද? හ්ම්. දැන් මෙයාද මහේෂ්ගේ නඩුව බලන්නේ? මං දන්නවද අම්මේ? ඔයාට පැටලුණා වගේ නෙමෙයි. කොහෙද ඉතින්? අපේ එකත් ඇඹලයා වගේ අරකි ළඟමනේ වැටලා තියෙන්නේ. ඔබ ටිකක් ඔවා කියලා දීපන් කොමල්ලි නේද? අනේ යා මේන් කියලා මං කියන දේ අහනවනේ. මේ ඔන්න ඉරිදැටු වෙන තුන පහ බඩු සේරම ගෙනාවා. කර්ටන් ටිකක් දාගත්තනම් ලකේට තියෙයි. කල් මදි නැද්ද? රෙදි අරන් දුන්නොත් දවසේ මාල දෙනවා. අම්මෝ මෙයාද? මෙයාත් ඒ පිටින් දාලා මුළු ගෙටම කර්ටන් දාගන්නනේ හදන්නේ. මේ දෙකට විතරක් දාමු. පිළිවෙල තැනක් කිව්ව නේද? අපි ටිකක් පිළිවෙලට ඉන්න පැබං. මේකයි මේ මට කතා කරලා කිව්වේ උංගනේ පොඩ්ඩක් හොයලා බලන්න කියලා. උන් අල්ලපු සෙට් එකක් ඇතුලේ ඉන්න හින්දා ඇතුලෙන් උන්ට වදී කියලා බයයි. නංගුලි දන්නේ නැහැ. මං දන්නේ නැහැ බං. හැබැයි මේ කොහොමත් උන් අවදානමක තියෙන එකක් නැහැ. මහතුරු අපිට වැඩි උන්ට සලකනවානේ. ආරක්ෂාව ඉඩ පහසුකම් ඔක්කොම බැලුවම මේ වෝඩ් එක තමයි උන්ට ඉන්න හොඳම තැන. රයිට්. පොඩක් හොයලා බලපන්. අයියෝ කිරණම් පොඩක් හොයලා බලන්න. අනික ඔය ආයුධ අල්ලන්න යන කේස් එහෙම ලීසි ලීක් කරගන්නේ. එහෙම වැඩක් කරන්න කියලා නාගත්ත දෙන්නේ. මට සැකයි. එකපාරටම විශ්වාස කරන්න යන්න එපා. සමහර වෙලාවට එළියෙන් එව වෙන්නත් පුළුවන් අපි ගැන හොයලා බලන්න. කොකට තුඹ ඇගහගෙන ඉන්නේ කොහොඳයි. මොකක්ද ඉන්නවගේ වට්ට? සී වට්ටු. සී. හ්ම්. මම පොඩ බලන්න. කලබල වෙන්නේ නැතුව හොයලා බලපන්. පොඩි ගානක් නේ. එච්චර හිතන්න එපා. සෝරි. මම ලේසියෙන් මහන්න පුළුවන් කටක් නෙවෙයි මට තියෙන්නේ. හරි හරි. ඔච්චර ආස නම් අරගෙන හිටපන්කෝ. අපි නිලන්තිට මේක කියමු. කියලා ෂේප් කරගමු. ඈ නිලන්තිට මේක කිව්වහම නිලන්ති ඔක්කොම ටික දැනගන්නවනේ.